අති ගෞරවනීය ආලෝක මෑණියන් වහන්ස, අද අප විසින් ඔබ වහන්සේ කැඳවන්නේ ගෞරව පූර්වක අවස්ථාවෙහි වටිනාකම කියා නිම කිරීමට බැරිය. ඔබ වහන්සේ දේශනා දහමෙන් ඇති බලයෙන්ම අප නිවනටම අවදි වේවා යන අවබෝධයෙන් අද දෙපා වැඳ වැටී ඔබ වහන්සේව පිළිගනිමි. සාදු 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 සාදු. දැන් එහෙනම් අපි පුරුදු විදිහට අපේ වැඩසටහන් මාලාවේ ඊළඟ වැඩසටහන අද කරගෙන යමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතින් අපි මේ වෙනකන් කතා කරගෙන ඇවිල්ලා තියෙනවා වේදනානුපස්සනා කොටස කතා කරා ඉඳන්නේ. ඉතින් අද මම හිතුවා මේ චිත්තානුපස්සනාවට සම්බන්ධ කොටස පොඩ්ඩක් අඩිය තියනවා කියලා. සතිය කියන්නේ මොකක්ද කියන එක ගැන යම් ප්‍රමාණයකට දන්න පිරිසක් මේකට එකතු වෙන නිසා, පුරුදු විදිහට පුහුණු යෙදෙන පිරිසක් නිසා කලින් උත්පුත සංඥාසලා තාස්තේ කරලා තියෙන නිසා මම පොඩ්ඩක් මරණ අදින්නේ නැහැ. ඉතින් මේ චිත්තානුපස්සනා කොටසේ දැන් අපි මේ වෙනකන් කායානුපස්සනා වේදනානුපස්සනා කාණ්ඩ වලින් සතිය සම්බන්ධ වෙන තැන, ඍජුවම සම්බන්ධ වෙන තැන. ඉතින් අපි කායානුපස්සනා කොටසේදී කිව්වා කායානුපස්සනාව කියලා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි, මේ කයෙහි කයානුව හිත පවත්වනවා. ඒක පොතේ වචනේ කයෙහි කයානුව හිත පවත්වනවා කියන්නේ කය කය විදිහට දකිනවා. සාමාන්‍යයෙන් කය දිහා බලන්නේ කය කය කියන ස්වරූපයෙන්, භාගතුන් වහන්සේ කියන කය ස්වරූපයෙන්. අපි කය දිහා බලන්නේ රාගයක් ද්වේෂයක් උපද්දන්න සත්වෙක් පුද්ගලයෙක් ඉන්න සංඥාවෙන්. එහෙම නෙමෙයි, මේකේ ඇත්තක් තියෙනවා, ඇත්ත කය කියලා එකක් තියෙනවා. ඒක දක්නා සුළු අදහසින් තමයි කය දිහා බලන්නේ. වේදනානුපස්සනාවේදී කියන්නේ වේදනාව සම්බන්ධයෙන් අපි ඉන්නේ වැරදි සංඥාවල. එතකොට මේ වේදනාවල් හුදු වේදනාවක් විදිහට දැක ගන්න අදහසින් බලන බැල්මට තමයි අපි වේදනානුපස්සනා කොටසදී කියන්නේ. ඉතින් චිත්තානුපස්සනා කොටසෙදිත් ඒ වගේමයි. අපි මේ හිතේ හටගන්නා සිතුවිලි ධර්මතා සිතුවිලි වශයෙන්, හිතක් වශයෙන් විතරක් දැක ගන්න අදහසින් දැක ගන්න පුහුණුවක් හදා ගන්න. ඒ විදිහට අපේ මනස සිතුවිලි දිහා එහෙම දකින කෝණයක් හදා ගන්න තමයි අපි මේ චිත්තානුපස්සනා කොටස පුරුදු කරන්නේ. ඒකෙදි සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ සිතුවිල්ලක් ආවම ඇලෙන්න ගැටෙන්න දෙයක් විදියට තමයි අපි ගන්නෙ. ඉතින් කයේ කය අනුව වේදනාවේ වේදනාව අනුව බලනවා වගේම තමයි මේ හිත කියන එක අමුතුවෙන් වර්ණ කරන්නේ නැතුව, අමුතුවෙන් සිතුවිලි පැටව ගහන්නේ නැතුව, අමුතුවෙන් ඒකට මොනවත් කාල වට්ටම් දාන්නේ නැතුව සිතුවිල්ල සිතුවිල්ලක් වශයෙන් හඳුන ගන්න කලාවට තමයි මේ චිත්තානුපස්සනා කෘති කියලා කියන්නේ. ඒ කියන්නේ මේ හිත ඇති හැටියෙන් දැක ගන්නවා, ඇති හැටියෙන් බලනවා කියන. ඉතින් මේක අපිට කරන්න පුරුදු නැහැ. මේ పూర్ව නිගමන වලින් තොරව එන දේ එන විදිහට බලන්න අපිට පුරුද්දක් ඇවිල්ලා නැහැ. මොකද ආගම විසින් අපිට කියලා දීලා තියෙන්නේ, ආගම විසින් මේකට ඉඩක් දීලා නැහැ. ආගම විසින් අපිට කියලා දීලා තියෙන්නේ හොඳ නරක කියලා බෙදලා තියෙනවා. හොඳ විතරක් ලං කරගන්න, නරක අයින් කරන්න, නරක දිහා බලන්නවත් හොඳ නැහැ. ඒ නරක දිහා බලන එකත් නරක වැඩක් කියලා තමයි අපිට ආගම විසින් උගන්වලා තියෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් මිනිස්යාට මේ හිතක් දිහා, සිතුවිල්ලක් දිහා බලන එකට මිනිස්සු කැමති නැහැ. ඉතින් මේ සිත දිහා, සිතුවිල්ලක් දිහා, සිතුවිල්ල සිතුවිල්ල වශයෙන්, රාගේ රාගේ වශයෙන් මේ දකින බැල්ම අපිට උගන්වන්නේ සතිපට්ඨාන සූත්‍රයේ විපස්සනා කොටකට අදාළ කෑල්ල විතරයි මේක අපිට උගන්වන්නේ. ඉතින් ඒකෙත් බලන්න සතිපට්ඨාන සූත්‍රයේ පාලි කොටස සහ සිංහල කොටස අරගෙන භාගතුන් වහන්සේ මුලින්ම කියලා තියෙන්නේ රාග හිත බලන්න මිසක් විරාග හිත බලන්න නෙමෙයි. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති කියලා මේ රාගය සහිත හිත තමයි අපිට මුලින්ම බලන්න කියන්නේ. අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ නෑ රාගය ගැන කතා කරන්න හදන්නේ නෑ, විරාගය තමයි අපි ඉස්සරහින් තියාගෙන යන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ හරි විවෘතව හරි ඍජුව කියනවා ඉස්සෙල්ලම මේ සරාග හිත අඳුන ගන්න. ඇයි ඒ? අපිට රාග හිත අඳුන ගන්න පුළුවන් වුණොත් ඊට සාපේක්ෂව තමයි විරාගය කියන එක අත්දකින්න පුළුවන්. ඒ නිසා අපිට රාග හිත අඳුනන්න පුළුවන් වුණ දවසට විරාගය කොහොමද අඳුන ගන්න ලේසි.
ඉතින් අපි රාගය කියන්නේ මොකද්ද කියලා අඳුනන්නේ නැතුව තමයි අපි මේ විරාගය අත්දකින්නේ. එතකොට මේ අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන රාගයක් ආවහම ඒක දකින්න නෙමෙයි, ඒක මකලා දාන්න, ඒක නැති කරන්න, ඒක විනාශ කරන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. නමුත් අපි දැන් කරන්න ඕනේ ඒක නෙමෙයි, මේක දැක ගන්න එක. අපිට උගන්වලා තියෙන රාගය නොවිය යුත්තක්, රාගය මනසේ පහළ නොවිය යුත්තක්, ඒක දකින්න හොඳ නැති දෙයක් කියන එක. එතකොට අපිට රාගයේ හරියටම ස්වභාවය, රාගයේ මුලමැදාග වශයෙන් අපිට දකින්න බෑ. ඉතින් සාමාන්‍යයෙන් අපිට මුලින්ම රාගය අහුවෙන්නේ රාගයේ මැද කොටස, රාගය හටගත්තට පස්සේ මැද තමයි අපිට පේන්නේ. ඉතින් මේ රාගය හටගත්තට පස්සේ තියෙන මැද කෑල විතරක් දැක්කට අපිට මේකේ ඇත්ත මොකක්ද කියලා අඳුනන්න බෑ. ඒ නිසා රාගයේ හැටි මොකක්ද කියලා දැනගන්න නම් රාගය හට ගන්න තැන ඉඳලා මැද්දත් පව කරලා අවසානයේ ගෙවීම දක්වාම අපිට බලන්න සිද්ධ වෙනවා. ඒකට තමයි මේ රාගය කියන්නේ මොකක්ද? ඒට හේතු මොනවද? ය නැති වෙන්නේ කොහොමද? මේ ටික අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට මේ විදිහට මේ රාගය හටගත්තු රාගය දිහා අපිට බලන්න පුළුවන් වුණොත්, හරියටම මුහුණට මුහුණ දාලා අවදි වෙන්න පුළුවන් වුණොත්, මේ චිත්තක්ෂණයේ අඳුනගත්තට පස්සේ ඊළඟ චිත්තක්ෂණයේ සමහර විට ඉඩකඩ තියනවා ඒ රාගයේ බලය අඩු වෙන. ඒක දැක්කොත් ඊළඟ චිත්තක්ෂණේ ඊට වැඩිය ඊටත් වැඩිය බලය අඩු වෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ ඒක තමයි. රාගයට හරියටම මුහුණට මුහුණ දැම්මොත් අපිට පේනවා, අපිට දැනෙන්න ගන්නවා ටිකෙන් ටික මේ රාගයේ බල බිඳිලා. රාගයේ හයිය, එයා අර අමෝරාගෙන ආපු බලය අඩු වෙලා ටික 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 රාගය දිය වෙලා යනවා කියන එක අපිට පේන්න ගන්නවා, ඒක දැනෙන්න ගන්නවා. ඉතින් චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට රාගය මෝරනවා වෙනුවට චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයෙන් රාගය දීවිලා යන හැටි අපිට පේන්න ගන්නවා. ඉතින් ඒ රාගය ඇස් පනා අපිට ප්‍රේල් වෙනවා. ඇස් පනා අපිට නිරුද්ධ වෙලා යන එක තමයි මේ පේන්නේ. හැබැයි අපි මේ ඇස් පනා අපිට රාගය නිරුද්ධ වෙන එක බලන්න කැමති නැති නිසා අපි ඇස් පනා අපිට නැතුව අහක බලාගෙන රාගය නිරුද්ධ කරන්න ක්‍රම හොයනවා. ඉතින් අපි නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්නේ, අසුබේ දාන්නේ, වෙන මොනවා හරි කරන්නේ ඒ ඇස් පනා අපිට රාගය නිරුද්ධ වෙනවා බලන්න කැමති. ඉතින් ඒ නිසා අපි මේක ඇස් වහගෙන අහක බලන් ඉදි රාගය නිරුද්ධ වේවා කියලා ඉතින් ප්‍රාර්ථනා කරගෙන යනවා. බුදුරජාන් වහන්සේ මේ කියන්නේ එහෙම නෙමෙයි, විප්ලවීය ක්‍රමයක්. දැක දැක දැන දැන රාගය ගෙවම් කරන හැටි, රාගය නිරුද්ධ වෙලා යන හැටි තමයි මේ අත්දකින්න කියන්නේ. ඉතින් මේ විදිහට අපි මේ හටගත්තු රාගය දිහා සති ධාරාව අඛණ්ඩව පැවැත්වුවොත් තමයි මුලැමැදා ගහුවෙන්නේ. එතකොට තමයි රාගයට හේතු මොනවද කියලා අහුවෙන්නේ. සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ හටගත්තු රාගයත් එක්ක රණ්ඩු කරන්න, හටගත්තු රාගයට උත්තර හොයන්න, හටගත්තු රාගය විනාශ කරන්න, හටගත්තු රාගය නැති කරන්න. නමුත් භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිවම කියන අපිට ප්‍රතිඵලයත් එක්ක රණ්ඩු කරලා වැඩක් නැහැ. අපිට කරන්න තියෙන්නේ මේ ඵලය හටගන්න උපකාරුණු හේතු ටික හොයලා ඒකට තමයි උත්තර හොයන්නේ. ඒක තමයි නැති කරනවා නැති කරන්නේ. ඉතින් ඒ හේතු ටික පේන්නේ රාගෙට මුණට මුණ දාලා හිටියොත් මුල පේනවා, හටගන්න හැටි පේනවා. හට ගන්න හැටි බලන්න ගියාම තමයි හේතු ටික පේන්නේ. ඉතින් ලොකුසාන්තික දේශනාහන පිරිසක් ඇටියට ලොකුසාන්සේ නිතරම කියන උපමාවක් තියෙනවා. ඒ තමයි සුනකාව ලෝකණය, සිංහාව ලෝකණය කියලා එක. බල්ලගේ හැටි තමයි, එකට ගලක් ගැහුවොත් ඒකයි ගල අල්ලගෙන ගලත් එක්ක අපාපා ඒක රණ්ඩු කරනවා මිසක් ඒක කොහෙන්ද ආවේ කියලා හොයන්න උතුම්මනාවක් නැහැ. හැබැයි සිංහයා එහෙම නැහැ. එයාට කවුරු හරි ගලක් ගැහුවොත් එයා කරන්නේ ගලත් එක රණ්ඩු කරන්නේ. එයා දන්නවා ගලත් එක රණ්ඩු කරාට ගල් වදින එක නවතින්නේ නැහැ. ගල් වදින එක නවතින්න නම් ගල ආපු තැන හොයලා අන්න එතනට උත්තරයක් හොයන්න. එතකොට ආයේ ගල් ගැන වද වෙන්න ඕනේ නැහැ. ඒ වගේ තමයි අපි මේ වැඩිච්චි රාග ගලත් එක අපි රණ්ඩු කරනවා. ඒකත් එක රණ්ඩු කරාට කවදාවත් රාගය නැති වෙන්නේ නැහැ. අපිට කරන්න තියෙන්නේ මේ එන රාගයට ඔහොම එන්න ඉඩ ඇරලා ඒක එන එල්ලේ දිහා බලාගෙන ගියොත් ඒකේ කොන මුල හොයාගන්න පුළුවන්. අන්න එතන හින්දානම් ආයේ මේ රාගගල් වදින එක ගැන අපිට වද වෙන්න ඕනේ නැහැ. ඒකට තමයි බුදුරණාහි අපිට මේ චිත්තානුපස්සනා කොටසේදී ආරාධනා කරන්නේ. ඉතින් ඕකට තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ පාපය පාපය වශයෙන් දකිනවා කියලා. ඉතින් මට මතකයි ලකුසාංශක දේශනාවක එකතැනක කියලා තියෙනවා බුදුරජාණන්සේ ඉගැන්වීම් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අපිට උගන්වනවා පාපය පාපය වශයෙන් දකින්න කියලා. ඒ තමයි පළමු ඉගැන්වීම. දෙවෙනි එක අපිට උගන්වනවා පාපය පාපය වශයෙන් දැකලා ඊට පස්සේ ඒකෙන් මිදෙන්න, ඒකෙන් ගැලවෙන්න කටයුතු කරන්න කියලා. ඉතින් අපි කරන්නේ මොකද්ද? පළවෙනි එක අනුගමනය කරන්නේ නැතුව අපි දෙවෙනි එක අල්ලගෙන නතර. පාපය පාපය වශයෙන් දකින්න නැතුව තමයි අපි පාපය නැති කරන්න යන්න හදන්නේ.
ඒ කියන්නේ මේක තේරෙන වචනෙන් කිව්වොත් මේක තමයි කියන්නේ වැරද්ද වැරද්ද විදිහට දකින්නවා කියන්නේ ඔන්න ඕක. මේ චිත්තානුපස්සනා කොටසෙන් අපිව අරගෙන යනවා විශාල තැනකට. අර මනසේ සියුම් පැතිකඩක් අත් දකින්න එක තමයි මේ එදිනෙදා සාමාන්‍ය ලෝකයේ සිද්ධ වෙන ඕලාරික ගොරෝසු වැරද්දකට ගලප ගන්න තියෙන්නේ. වරදක් හදා ගන්න නම් ඉස්සෙල්ලා වරද වරද විදිහට දකින්න. ඔක තමයි උපසම්පදා භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ පණවලා තියෙන්නේ අවබ්බෙසනවා කියලා. ඒ කියන්නේ ආපත්‍ය ආරෝචනයක් කරනවා කියන්නේ උපසම්පදා භික්ෂුවක් අතින් යම්කිසි වරදක් වුණොත් ශික්ෂාපදයක් බිඳුණොත් ඒක හෙලි කරන්න ඕනේ. තවත් උපසම්පන්න භික්ෂුවකට හෙලි කරන්න. ඉතින් හෙලි කරනවා කියන එකේ තේරුම තමයි හෙලි කරන්න බෑ ඒක බාරගත්තේ නැත්තම්. වරද බාරගන්න නැත්තම් මේ ශික්ෂාපදය මගේ අතින් කැඩුණා කියලා බාරගන්න නැත්තම් හෙලි කරන්න බෑ. ඉතින් හෙලි කරනවා කියන්නේ වරද්ද බාර ගන්නවා කියන එක. එතකොට භාග්‍යතුන් දන්නවා ඇවතක් හෙලි කරන්න එනවා කියන්නේ මේ කෙනා වරද බාරගෙන තියෙන්නේ ඒකම තමයි වැරදෙන් නැගී හිටින්න හේතුව. එහෙම නැතු උපසම්පදා භික්ෂුන් වහන්සේලාගේ ශික්ෂාපද විඳනාම අමුතු දඬුවම් නැහැ අමුතු දේවල් නැහැ. ඒ තව උපසම්පන්න භික්ෂුවකට හෙලි කරන එක විතරමයි ඒකම පිළිය. වෙන දෙයක් නැහැ. එතකොට ඒකම මේ ඒක එතෙන්ට එනකම් මේ එන්නේ මේ චිත්තානුපස්සනා කොටසේ තියෙන කැලල. මනස දක්වා යන්නේ. ඉතින් මේ රාගයත් එහෙමයි. ඉතින් රාගය හැටියට දකින්න තැනට තමයි මේ ආරාධනා කරන්නේ. වැරද්ද දකින්නවා දැක්කට පස්සේ තමයි අපිට එයාගේ හැටි දැනගෙන එයාව ප්‍රහාණය කරන තැනට අයින් කරන තැනට අපිට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් ඇත්තටම මේ රාගය කියන එක දකින්න අපිට විශාල සතියක් ඕනේ. ලේසි නෑ රාගය සහ ද්වේෂය මේවා දකින්න. ඒවා දකින්න විශාල සතියක් ඕනේ. හොඳ සුතමේ ඥානයක් ඕනේ. වැරදි 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 පුහුණු වෙලා වෙලා තමයි මේ පෞරුෂය හැදෙන්නේ. මොකද අර ආගමෙන් අපේ ඔළුවට දාපු කෑලි ටික අයින් කරන්න හරි අමාරු. ඒවා ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. ඉතින් මේ හොඳ නරක කියලා එකක් අල්ලගෙන ඉන්න නිසා අපි අවුලක් හදාගෙන තියෙනවා. ඒ නිසා ඒක මනසින් අයින් කරන්න ලේසි නෑ. නමුත් මට මතකයි ලොකු සංසෙක් කියන තැනක අපි මේ හොඳ නරක කියලා බෙදලා හොඳ ටික ලං කරගෙන නරක අයින් කරන්න හැදුවට හොඳ තියෙන තැන නරකක් තියෙනවා. නරක අයින් කරන්න හදද්දී හොඳත් අයින් වෙනවා. ඒ දෙන්නට තනි තනිව කොහෙවත් වාසය කරන්න බෑ. ඉතින් අපි යම් කිසි තැනක හොඳ විතරක් ඉල්ලනවා කියන්නේ නරක තියනවා. එතකොට ඒක දන්න කෙනා, ඒක දැකපු කෙනා කවදාවත් තව කෙනෙකුට ඇඟිලි දික් කරන්න දෙපාරක් හිතනවා. මොකද මේ අපි තව කෙනෙක්ගේ වැරද්දක් පෙන්නනවා කියන්නේ ඒක මංගාව තියනවා කියන එක. يعني වැරද්දක් පෙන්නනේ අපි මේ හොඳක් කියලා එකක් තියනවා වැරදි කරන්න එපා කියලා. ඉතින් අපි හිතන් ඉන්නේ මම මේ හොඳ කෙනෙක්, ඒකයි අරයාගේ වැරද්ද පේන්නේ. ඒ නිසා මම එයාට වැරද්ද පෙන්නන්නේ කියලා. ඒ මගේ ළඟ මම හිතනවා නම් මගේ ළඟ විරාගය තියෙනවා කියලා. රාගයත් ඒහා සමානවම තියෙනවා. ඇත්ත විරාගය අඳුනන්නේ නැහැ රාගය නැත්තම්. ද්වේෂයටත් එහෙමයි. ඊළඟ පේලිය බුදුරණන් වහන්සේ කියන්නේ සදෝස හිත, ද්වේෂ සහිත හිත අඳුන ගන්න. ඊළඟ ද්වේෂ නැති හිත. ඉතින් අපිට මෛත්‍රිය කියන්නේ කවදාවත් අඳුන ගන්න ලැබෙන්නේ නැහැ ද්වේෂයක් නොතිබුණා නම්. ඉතින් අපි මහා මෛත්‍රී කාලය කියලා කියනවා නම් මට හොඳට මෛත්‍රිය තියෙනවා කියලා කියනවා නම් ඒ කියන්නේ ඒහා සමානව එයාට ද්වේෂය තිබිලා තියෙනවා තාමත් තියෙනවා. නැත්තම් අපි හඳුනන්නේ මේක සම්මත සාපේක්ෂතාවයක් තමයි ලෝකෙ තියෙන්නේ. මේ මේ එක ධර්මතාවයකට තනියෙන් ජීවත් තනියෙන් පවතින්න බෑ. තනියෙන් වැජ වෙන්න බෑ. ඉතින් අපි දැනගන්න ඕනේ විරාගී හිතක් ඉල්ලන්න නම් රාගය තියෙන්න ඕනේ. මෛත්‍රී හිතක් ඉල්ලන්න නම් ද්වේෂය තියෙන්න ඕනේ. ප්‍රඥාවන්ත හිතක් ඉල්ලන්න නම් මොහය තියෙන්න ඕනේ. ඉතින් නිවන් දකින්නවා කියලා කියන්නේ ওই දෙකම අයින් කරන එක. අපි හිතන් ඉන්නේ රාගය අයින් කළා විරාගය තියෙන තැන නිවන තියනවා කියලා, ද්වේෂය අයින් කළා මෛත්‍රිය තියෙන තැන නිවන තියනවා කියලා අපි එහෙම හිතන්නේ. එක අන්තයක් අල්ලගෙන එකක් අයින් කරලා නිවන කියලා නෑ. නිවන කියන්නේ මේ දෙකම අයින් වෙන තැන. රාග විරාග හිත් දෙකෙන්ම අයින් වෙන තැන තමයි නිවන කියන එක තියෙන්නේ. ඉතින් මේ වැඩේ මේ මනසත් ඇතරන ගනුදෙනුවක්නේ. ඉතින් වැරදි 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 මේක පුහුණු වෙන වැඩේ කරන්න තියෙනම් Tamanට තනිවම අර මේ අංග වේනගේ තනි අංග වාගේ තනිව කළ යුතු දෙයක්. සාමියා වෙනුවෙන් බිරිඳට, බිරිඳ වෙනුවෙන් සාමියාට, දුවා දරුවන්ට, ගුරුවරයාට, හිතවතුන්ට මේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද තම තමන්ට මනසක් කියලා එකක් තියෙනවා අපිට හැදිලා. ඉතින් මේ මනස සම්බන්ධයෙන් කරන ගනුදෙනුව තනි තනිව කරන්න ඕනේ. මොන විදියේ ධර්මතාවයක් මනසට ආවත්, මොන විදියේ සිතුවිල්ලක් මනසට ආවත් ඒක දක්නාසුළු අදහසින්, ඒක දැක ගන්න අදහසින් තමයි අපි මෙතනදී යන්නේ. එතකොට විනිශ්චයක් නැහැ, පූර්ණ විනිශ්චයක් නැහැ, තීන්දු තීරණ ගන්නෙ නැහැ, කිසිම ජජ්මන්ට් එකක් නැහැ. හුදු නිරීක්ෂකෙක් විතරයි මේ
රාග ද්වේෂ මෝහ තව තියෙනවා චිත්තානුපස්සනා කොට කොටස ගිහිල්ලා බලන්න මහග්ගත සීත් විසිරුණු සීත් තවුත්තර සීත් අනුත්තර සීත් කියලා ගොඩාක් මේ හිත කඩලා කඩලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ මොකක් ආවත් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ ඒ සිතුවිල්ල ඇවිල්ලා තියෙනවා කියන එක අඳුන ගන්න එක තමයි අපි මුලින්ම කරන්න ඕනේ පළවෙනි පියවර. මෙහෙම සිතුවිල්ලක් මේ වෙලාවේ මගේ මනසේ හට අරගෙන තියෙනවා. ඉතින් ලොකු දායනාසේ සමහර තැන්වල කියනවා ඒගොල්ලෝ අහලා ඇති සතිය සති ඉන්ද්‍රිය සති බලයක් දක්වා වැඩෙන තැනක් තියෙනවා. ඒ තමයි උත්තතියේදී කම්පා වෙන්නේ නැති එක. එතකොට දැන් අපිට රාගය එනවා කියලා කියන්නේ මාසතිය. ද්වේෂය එනවා කියලා කියන්නේ මාසතිය. මෝහය එනවා කියලා කියන්නේ මාසතිය. කෙලෙසයක් එනවා කියලා කියන්නේ අසතිය. එතකොට රාගය ද්වේෂය මෝහය කෙලෙසයක් ආවහම කම්පා වෙන්නේ නැහැ කියන්නේම ඒක දිහා නිරීක්ෂකයෙකු විදිහට බලන්න පුළුවන් කියන්නේ සති බලය දක්වා වැඩෙන තැනක් තමයි මේ චිත්තානුපස්සනා කොට කියන්නේ. ඉතින් අපි රාගය ආවහම තාම කම්පා වෙලා විරාගය ඉල්ලලා අඬනවා නම්, ද්වේෂය ආවහම ලැජ්ජ වෙලා මෛත්‍රී ඉල්ලලා අඬනවා නම් තාම සති ඉන්ද්‍රිය සති බලයක් දක්වා වැඩෙන්න ලෑස්ති වෙලා නැහැ. ඒ කියන්නේ මේ දෙකටම සමහිත පවත්වනවා කියන තැන මේ කතා කරන්නේ. රාගය ආවත් විරාගය ආවත් දෙන්නටම එක හැන්දෙන් බෙදන්නේ කිසිම වෙනසක් නැහැ. ඒකෝට බලන්න අපේ මනස කොච්චර වැඩිලා තියෙන්න ඕනේද රාගයටයි විරාගයටයි දෙන්නටම එක හැන්දෙන් බෙදන්නේ. එක විදිහට සලකන්න. එකම විදිහට ඒ දෙන්න දිහා බලන්න. උපතර මනසේ මුල් බැහැලා තියෙන මේ රාගය නරකයි විරාගය හොඳයි කියන දෘෂ්ටි අයින් කරන්න කොච්චර කාලයක් මේක වැටි වැටි පුහුණු වෙන්න වේද? එතනට තමයි භාගතුන් වහන්සේ අපි මේ අරන් යන්නේ. මොකද නිවන කියන්නේ පැත්තක් ගන්න එකක් නෙමෙයිනේ. නිවන කියන්නේ එක පැත්තක් අල්ලන එකක් නෙමෙයි. කිසිම පැත්තක් අල්ලන්නේ නැති මධ්‍යස්ථ තැනක්. එහෙනම් ඉතින් අපිට රාගේවත් විරාගේවත් දෙකෙන් එකක් අල්ලන්න බෑ. අපි විරාගේ අල්ලනවා කියන්නේම කියන්නේ රාගෙට ගැටිලා කියන රාගේ එපා කියනවා. ඉතින් මේ චිත්තානුපස්සනා කොටසදී භාගතුන් වහන්සේ අපිට මේ පුහුණු කරවන්න, පුරුදු කරවන්න ආරාධනා කරනවා. රාගයටත් නොගැටි, විරාගයට නොඇලී දෙන්නා එකම සමසේ පවතින මානසිකත්වයක් තමයි මේ හදාගන්න කියලා අපිට මේ ආරාධනා කරන්නේ. ඉතින් රාගය ප්‍රමාදයක් වුණාට කම්පා වෙන්නේ නැති ගතිය. ද්වේෂය ප්‍රමාදයක් වුණාට කම්පා වෙන්නේ නැහැ. දැන් අපි රාගයත් එක්ක හැංගිලා තමයි ගොඩක් වෙලාවට ගනුදෙනු කරන්නේ. ද්වේෂය ආවම වෙන්නේ මොකද්ද? ඒත් ලැජ්ජ වෙනවා. අපි හිතනවා අම්මෝ මං වගේ කෙනෙකුට තරහ යන්න බෑ, ද්වේෂෙ ඉන්න බෑ. ආවොත් ඉක්මනට නැති කර ගන්න ඕනි, ලැජ්ජය ඔක හංග ගන්න ඕනි. මේ සතිය උගන්නන සමහර ප්‍රසිද්ධ අයත් කියනවා. මේ ද්වේෂය ආවොත් ඔක ඉක්මනට නැති කර ගන්න, ඔක වහ ගන්න. ඒ කියනවා කියන්නෙම චිත්තානුපස්සනා කොටස මොකක්ද කියන්නේ තාම අහුවෙලා නැහැ. ද්වේෂය එන්න පුළුවන් හේතු සහිතව. ඒක දැක ගන්න. ඒක මේ බුරබුරා නැගෙද්දිත් අපිට තියෙන්නේ මෛත්‍රියට සේම සමසේ එයා දිහා බලන් ඉන්න එක විතරයි කම්පා වෙන්නේ. ද්වේෂය හටගත්තා කියලා. මම හිතන්නේ මම නිවැරදි නම් මට මතකයි ලොකු සාංශයක දැන කියනවා මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයාගේ මානසිකත්වයට තමයි ඔය උතනින් ලෑස්ති කරන්නේ. සෝවාන් ආර්ය ශ්‍රාවකයා රාගයේදීත් විරාගයේදීත් ද්වේෂයේදීත් මෛත්‍රියේදීත් සැලෙන්නේ නැහැ. අපි තාම සැලෙනවා කියන්නේ අපි අපිට එතනට තාම යන්න බැහැ. එතනට යන්න එතෙන්ට යන්න තමයි මේ සුදුසුකම් හදලා දෙන්න හදන්නේ. චිත්තානුපස්සනා කොටසදී මේ සිතුවිල්ලක් එක්ක ඉතින් මතක තියාගන්න අපිට මේක දකින්න බැරි නම් චිත්තානුපස්සනා කරන්න බෑ. පාපේ පාපේ විදිහට දකින්න බැරි නම් ආපු රාගය බලන්න බැරි නම් චිත්තානුපස්සනා කොටස වැඩෙන්නේ නැහැ. එතකොට මතක තියාගන්න මේ රාගයටයි විරාගයටයි දෙකටම සමහිත පවත්වන්න පුරුදු වෙන්න නම් රාගයක් එන්නේ නැහැ. ආපු නැති රාගයක් ගැන අපි කොහොමද සමහිත පවත්වන්න පුළුවන්ද කියලා මැනගන්න. ඇවිල්ලා ගිය රාගය ගැන හොයන්නත් බෑ. අනාගතේ එන්න තියෙන රාගයක් ගැන හිතලා මේ සමහිත ගන්නත් බෑ. ඒකට රාගයක් මේ ඇස්පන්නා අපිට එන්නෝ. මේ මොහොතේ ඇවිල්ලා තියෙන රාගයක් ඒ සම්බන්ධයෙන් මං ගනුදෙනු කරන්නේ මොන විදිහටද කියන එක අනුව මම කටයුතු කරන්නේ කොහොමද කියන එක අනුව තමයි තීරණය කරන්න පුළුවන් වෙන්නේ. මම සමහිත පවත් ගන්න දක්ෂයක් දරාගෙටයි විරාගෙටයි ද්වේෂයටයි මෛත්‍රියටයි. ඉතින් මේ ඒ නිසා රාගයක් එන්න ඕනි, ද්වේෂයක් එන්න ඕනි, මෝහය එන්න ඕනි, විසිරුණු හිත එන්න ඕනි. ඒක නැවිත් අපිට මේ ගුණේ හදන්න බෑ. ඒ නිසා තමයි ලොකු සාංශය නිතරම කියන්නේ හිත නැත්තම් හදවත 100% ඇරලා තියන්න ඕනි මේකට එන්න ඉඩ දෙන්න. අපි එම නෙමෙයි දොරවල් බර ගානක් වහලා මේ පුංචි දොරවල් ටික කරලා තියෙනවා. ඒකෙන් එළියට ඇතුළට එන්න පුළුවන් විරාගයට විතරයි, මයින්ඩ්සෙට් විතරයි, අනිත් ඇට් පර්මිෂන් නැහැ. ඉතින් එහෙම කියනවා කියන්නේ අපි දෘෂ්ටිගත වෙලා ඉන්නේ. මේ අතාරත දකින්න නෙමෙයි ඉන්නේ. ඉතින් මේ විදිහට අපි මේ රාගයට, ද්වේෂයට, මොහයට එන්න ඉඩ දීලා
පැමිණි රාගය ද්වේෂය මෝහය දිහා බලන්න අපි සූදානම් මනසකින් ඉන්නවා නම් ඇත්තටම රාගයට ද්වේෂයට මුහුණට මුහුණ හරියටම දැම්මොත් ඔයගොල්ලන්ටම තමන්ව තමයිට මේ අත්දැකීම් ඇති මේ කහගෙන ඉන්න පිරිසගේ රාගේ ද්වේෂේ මෝහේ බල බිඳෙනවා කියලා පේන්න ගන්නවා. පෙනිපෙනී එයාගේ බල බිඳිලා යනවා දැනෙනවා. ඉතින් කාලයක් මේක පුහුණු කරොත් සමහර වෙලාවට අපි ආදීහා බලනකොටම එයා බිඳිලා ගිහින් ඉවරයි. එයා දිය වෙලා ගිහින් ඉවරයි. එයාට එච්චරටම සති බලය ළඟදී හිටගෙන ඉන්න පණ නැහැ රාගෙට ද්වේෂෙට. ඉතින් අපි මේ මෙච්චර ආයුධයක් ළඟ තියාගෙන හදාගන්න පුළුවන්කම තියෙදි තමයි රාග ද්වේෂෙ එක්ක අර බල්ලෙකුට ගලක් ගැව්වාම ගල එක්ක රණ්ඩු වෙනවා වගේ අසුබේ දාන්නයි මෛත්‍රිය දාන්නයි විකාර කරන්න අපි හදාගන්නේ. ඇත්තටම බලන්න අසුබය මෛත්‍රිය කියන එක අසුබ භාවනා කරන්න පුළුවන් රාගය නැති වෙලාවට විතරයි. මෛත්‍රිය කරන්න පුළුවන් ද්වේෂය නැති වෙලාවට. රාගය ආපු වෙලාවට අසුබේ කැළි. මයි ද්වේෂය ආපු වෙලාවට මෛත්‍රියෙන් වැඩ ගන්න බෑ. ඒක හොඳයි රාග ද්වේෂ නැති වෙලාවට. අර හිත පොඩ්ඩක් කූල් කරගන්න සාමකාමී කරගන්න. ඒවා අර හරියටම හතුර ආවොත් මුන්ට මුන දාන්න පුළුවන් බලවත් ආයුධ නෙමෙයි. එනිසයි භාගතුන් වහන්සේ අපිට මේ ඕනම රාගයකට ඕනම ද්වේෂයකට මුහුණට මුහුණ දාලා යුදවදින්න පුළුවන් ආයුධයක් හදාගන්න කියන්නේ. ඒ තමයි මේ ඍජු බැල්ම, සතිමත් බැල්ම. ඒකට සම්පජාඤ්ඤය එකතුනහම තමයි අපිට හරියටම යථාර්ථය කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ. ඉතින් මේක තමයි මට කියලා දෙන්න ඕනි උනේ මේ චිත්තානුපස්සනා කොටසට ආරම්භයක් විදිහට. වැරද්දක් දකින එක පාපය පාපය වශයෙන් දකින එක ඒ හරහා තමයි අපිට පාපයෙන් ගැලවෙන්න පුළුවන් කියන කාරණේ ඉස්මතු කරලා දෙන්නේ. ඉතින් ඒකට හොඳම උපමාවක් කතාවක් කියලා මම දේශනාව නවත්තනවා. හැමෝම දන්නවා චන්න ස්වාමීන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේ සිද්ධාත් කුමාරයා ගිහිගේ හැර යද්දී උදව් කරපු කෙනා. ඉතින් පැවිදි වුණාට පස්සේ යාට ලොකු මාන්නයක් ආවා. කිසිම කෙනෙක් කියන දේ අහන්නේ නැහැ, බාරගන්නේ නැහැ, පිළිගන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපෙනකොටවත් චන්න ස්වාමීන් වහන්සේ හික්මුන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අවසර දුන්නාම ආනන්ද ස්වාමීන් වහන්සේට ඕන දෙයක් අහන්න කියලා ඔන්න ආනන්ද ස්වාමීන් අවස්ථාව ගත්තා. මේ චන්න හාමුදුරුවන්ට මොකද කරන්නේ තේරෙන්නේ නැහැ. ඉතින් අහනවා භාග්‍යවතුන් වහන්සේ චන්න ස්වාමීන් වහන්සේට මෙතනින් එහාට අපි කටයුතු කරන්න. ඉතින් හැමෝම දන්නවා භාග්‍යවතුන් වහන්සේ කියන බ්‍රහ්ම දණ්ඩණය දෙන්න කියලා. බ්‍රහ්ම දණ්ඩණය කියන්නේ සාසනේ මරණය කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මින් එහාට අපි ඇත්ත කතා කරන්නේ යාට අවවාද උපදෙස් දෙන්නේ යත්‍ර කිසිම ආශ්‍රයක් නැහැ. තනි කරනවා. ඉතින් මේ ආරංචිය යනවා චන්න ස්වාමීන් වහන්සේට. ගිය ගමන් චන්න ස්වාමීන් වහන්සේට සීනත්ව වැටුණාලු. සීනත්ව වැටුණා කියන එකේ තේරුම තමයි වැරද්ද බාරගෙන. සීනත්ව වැටෙන්නේ නැහැ, වැරද්ද බාරගත්තේ නැත්නම්. කියන්නේ එයා සීනත්ව වැටෙනකොට වැරද්ද හදාගෙන ඉවරයි. ඒ කියන්නේ වැරද්ද එතකොට තමයි තේරෙන්නේ. ඒ කියන්නේ වැරද්ද එතකොට තමයි දැකලා තියෙන්නේ, පෙනිලා තියෙන්නේ. මගේ ළඟ තියෙන මේ අධික මාන්නය, අධික රාගයක් හේතු වෙනවා ඒකට. යම් යම් දේවල් වලට ඇලීම් නිසා ඉතින් මේ තිබුණු හිතුවක්කාර ගතිය වෙල තමයි පෙනුනේ. එතකන් පෙනුනේ නැහැ. දැක්කේ නැහැ වැරද්ද. දැක්කේ නැති නිසා තමයි හදාගන්න බැරි වුනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන දේවල් ඇහුවේ නැත්තේ තමයි. ඒ වගේ තමයි ඒ වගේ ඕලාරික ගතිගුණ ටික අපේ ඕලාරික අඩුපාඩුකම් තියෙනවා නම් ඒක හදාගන්න තැනට මනස එන්නේ. වරද්දක් වුණාම ඒක ඌ මගේ අතින් මේ වැරද්ද වුණා කියලා බාරගන්න පුළුවන් වෙන්නේ වැරද්ද දැක්කොත් විතරයි. ඉතින් වැරද්ද දකින්න පුරුදු වෙන්නේ මේ චිත්තානුපස්සනා කොටදී මේ මූණට මූණ දාලා ඉන්න රාගයකට මූණට මූණ දාලා ඉන්න ද්වේෂයකට මූණට මූණ දාලා ඉන්න පුරුදු. ඉතින් ඒ විදිහට මේ කොටස හරහා චිත්තානුපස්සනා කොටස හරහා අපේ සම්පූර්ණ චරිතයම අපේ සම්පූර්ණයෙන්ම ආකල්ප පද්ධතිය අපේ දින වෙනස් කරනවා. ඉතින් ඔතෙන්ට තමයි භාග්‍යවතුන් වහන්සේ මේ අපිට ආරාධනා කරන්නේ. ඉතින් තේරෙන්න කිව්වොත් ඕකට තමයි සබ්බපාපසංකරණක් කියලා කියන්නේ. පාපය දිහා බලන් ඉඳීමම තමයි පාපය දුරු කිරීමේ එකම ක්‍රමය. වෙන මුකුත් නෙමෙයි. අපි හිතන් ඉන්නවා වෙන එකක් කියලා. පාපය පාපය වශයෙන් දකින්න එකමයි පාපයෙන් අත මිදෙන්න තියෙන එකම ක්‍රමය. ඉතින් අද දේශනාව මම මෙතනින් නතර කරනවා. දේශනාව සම්බන්ධයෙන් හරි තමන් කරගෙන යන පුහුණුව සම්බන්ධයෙන් හරි ගැටලු තියෙනවා නම් ඒ සඳහා කාලය ඉස්සරහට ගමු. ධර්මයන් සම්බන්ධ. සාදු 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 මෙහෙණින් වහන්සේ.